नमस्कार किया पान स्वीकार तत्यंपि संघं शरणं गच्छामि तिसरणगमनं संपूर्णं पानातिपाता वेरमणी सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणी सिक्खापदं समादयामि कामेषु मिच्छाचारा वेरमणी सिक्खापदं समादयामि मुसावादा वेरमणी सिक्खापदं समादयामि सुरामेरय मज्जपमा दट्टाना वेरमणी सिक्खापदं समादयामि अप्पमादेन संपादेत समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स कारुणिक श्रद्धा कामी पिंगतुनी पे එළුම් නොන මහත්මිය ඒ මහත්මානන් පවුලේ දරුවෝ ඉතාම ශ්‍රද්ධාවෙන් ඉතාම ඕනිකමින් උතුම් පින්කමක් සිද්ධ කරන්නට සූදානම් වෙන අවස්ථාව අපේ දලස් බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ මේ කලාතේ කේන්ද්‍රස්ථානයේ විදියට මේ නිවස මුල් කරගෙන තමයි බොහෝ කටයුතු සිද්ධ කෙරෙන්නේ අපි මේ රටට ආපු අවස්ථා තුනේම මේ පළාතට ආපු මේ නිවසේ දේශනාවක් කරන්න අපිට අවස්ථාව ලැබුණා ඒ වගේම මේ ස්ථානයේ දැන් සෑම සිකුරාදාවකම භාවනා පුහුණුවක් මේ පළාතේ පිරිස වෙනුවෙන් සිංහල කොමියුනිටි එක වගේම මේ රටේ පුරවැසියෝ වෙනුවෙනුත් අවස්ථාවක් ලබා දීලා තියෙනවා අපේ භවනා මධ්‍යස්ථානයේ ඒක ඉතාම වටින දෙයක් අපේ ස්ථානෙට ඉස්සර නමක් තිබුණාට භවනා මධ්‍යස්ථානි කියලා භවනා කෙරුණේ නැහැ ඉතින් දැන් හොඳයි මේ නමට ගැලපෙන්න ස්ථානයෙන් භවනාව දිනු කරවන්න ලොකු දෙයක් කරනවා අපේ සුමේද සායනහන්සේ ඒ පැත්ත දියුණු පමුණු කරපු හොඳ සත්පුරුෂ සායනහන්ස කෙනෙක් ඒ ආශිර්වාදේ මේ පළාත පිරිසට මේ නිවස මුල් කරගෙන ලබලා දෙන එක
අනිතක මේ වගේ රටවල් වල ඉපදිච්ච අපේ වගේ ආගමක් තහමක් ගැන එහි ආලෝකය ලබන්නට අවස්ථාවක් නැති පිරිසකට මේ ස්ථානයේදී මේ විදර්ශනා ඥානය ලබා ගන්නට දෙන උදව්ව හරි වටිනවා. ඉතාම වටිනවා. අපි සතුට වෙනවා, ස්තුතිවන්ත වෙනවා. අද දවසේ මේ දේශනාව සිද්ධ කරන්න මේ නිවසට වඩින්නට කියලා ආරාධනා කිරීම පිළිබඳ. දැන් ඔයත් අපේ චුටි දූලටත් තේරෙන්නේ නැද්ද මං කියන්නේ? ඔව්. තේරුණේ නැත්නම් ආචාර්ය අම්මලගෙන්ම හමුනේ. මොකද කිව්වේ කියලා. එතකොට දැන් අද මම කැමති ඔබත් එක්ක කතා කරන්න. අපේ පවතින ස්වභාවය ගැන, අපි දැනට ඉන්න තත්ත්වය ගැන අපිට වටහා ගන්න බුදුහාඳුරෝ කියපු ක්‍රමවේද ටිකක් අද මම ඔබත් එක්ක කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. මොකද අපිට යම් කිසි දෙයක් පුහුණු වෙන්නට හරි අපි ඉන්න තැන දැනගන්න අපි ඉන්න මට්ටම ගැන අපිට යම් කිසි අවබෝධයක් තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට කොයිතරම් දුරට තව උඩට යන්න තියෙනවද, කොයි මට්ටමේද අපි ඉන්නේ කියලා හරි දැනගන්න. මොකද අපි ඇත්තටම දන්නේ නැති වුණොත් අපි ඉන්න තැන, අපි අපේ මනස තියෙන මට්ටම, අපි ඒ අනවබෝධයේ හින්දම අපේ මනස නුසුදුසු තැන්වල ගෙනිහිලා රඳවන්න පුළුවන්. සුදුසු මට්ටමේ තිබිච්ච එකක් අරන් යන්න පුළුවන් නුසුදුසුද? එහෙනම් අපේ සවිඥානික වීම, දැනුවත් වීම, අවබෝධයක් සහිත වීම වැදගත් අපි ඉන්න තලය ගැන. එක වෙලාවක භාග්‍යවතුන් වහන්සේගේ ලස්සන උපමාවක් මට මතක් වෙනවා. උන්වහන්සේ දේශනා කරනවා එහිදී මේ යකඩ හට්ටියක් වෙළඳ පොලෙන් ගෙන ආපු එකෙක්. ඒක යකඩ හට්ටියක් කියලා හොඳ අවබෝධයක් තියෙනවා නම් එයා ඒක අගුවේ තියන්නේ නැහැ. මොකද අගුවේ තිබුවොත් යකඩ හට්ටිය දූවිලි වැදිලා, ඊළඟට වතුර බිඳු පිනි බිඳු වැටිලා ටික දවසක් යනකොට ඒක මලකඩ මතු වෙන පටන් ගන්න. තාతిక කාලයක් යනකොට ඒ හට්ටිය තිරලම යනවා. මොකද හේතුව ඒ මලකඩ මතු වෙන්න තිරන්න අවශ්‍ය කරන දේ ඒ හට්ටියේ අන්තර්ගතෙම තියෙනවා. මලකඩ මතු වෙන්න මලකඩ ඉස්සරහට ගෙනල්ලා දෙන්න අවශ්‍ය කරන දුර්වලකම ඒ හට්ටියම අන්තර්ගතයි. එතකොට බුද්ධිමත් කෙනෙක් හට්ටියක් ගෙනාවොත් යකඩ හට්ටියක් එයා ඒක එහෙම දාලා තියන්නේ නැහැ තැන් තැන්වල සෝත පාවිච්චික. එතකොට තමයි ඒ හට්ටියට පැවැත්මක්. ඒක නිතර යම්කිසි ක්‍රියාවක යොදවනවා, යම්කිසි භාවිතාවක යොදවනවා. එහෙනම් තමයි අපේ හිතත් ඉතින් යකඩ හට්ටියක් වගේ තමයි. යකඩ හට්ටියක් වගේම තමයි අපේ හිත. හරියට පාවිච්චි කරොත් ගොඩක් වැඩ ගන්න පුළුවන්. උයා ගන්න පුළුවන්, වතුර උණු කර ගන්න පුළුවන්, එහෙම ගොඩක් වැඩ හට්ටියකින් ගන්න පුළුවන්. ඒ වගේ අපේ මනසිනුත් එහෙම. අපේ මනසත් හරියට අපි අඳුනගත්තොත් ඒකෙන් යන්න පුළුවන් දුර අසීමාන්තිකයි. දැන් ලෞකිකව ගත්තොත් මනස මුලය හරියට ප්‍රයෝජනෙට ගත්ත කෙනෙක්නේ ඇල්බර්ට් අයින්ස්ටයින් තුමා. දැන් අයින්ස්ටයින් තුමා එයාගේ මේ මිනිස් මනසක් නේ යට තිබුණේ, වෙන කොහෙන් හරි ගෙන අපු එකක් නෙවෙන්නේ. එයා බ්‍රහ්මෙක් නෙවෙයි, එයා දෙවියෙක් නෙවෙයි, එයා මිනිස්සෙ. එතකොට එයාගේ මනස, එයාගේ ඥානය, බුද්ධිය එයා උපරිමයට දියුණු කරා. එයා උපරිම වැඩ ගත්තා. එයා කලේ ලෞකික නිර්මාණ වෙන්න පුළුවන් නේ, භෞතික දේවල් වෙන්න පුළුවන් අපිට නිපදවල දුන්නේ. ඒත් එයා ඒ මනසින් වැඩගත්තු කෙනෙක්. ගෞතම බුදුහාඳුරුව තමයි මේ ලෝකේ මනස
උපරිමේටම පුබුදු කරලා උපරිමේටම මනස පිරිසිදු කරලා එයින් උපරිම ඵලය නෙලාගත්තු උත්තමයාණන් වහන්සේ මේ මහබද්‍ර කල්පේ පහළ වෙච්ච අන්තිමටම පහළ වෙච්ච බුදුහාඳුරු විදියට නේ ගෞතම බුදුහාඳුරු මේ මහබද්‍ර කල්පේ තව බුදුහාඳුරු කෙනෙක් පහළ වෙනවා ඒ මෛත්‍රී බුදුහාඳුරු මේ වෙනකොට පහළ වෙලා සිටින හතරවෙනි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ මනස උපරිමේටම පුබුදු කරා පිරිසිදු කරන්න තියෙන උපරිමේටම මනස පිරිසිදු කරා ඒකයි භාග්‍යවතුන් වහන්සේ අපිට අවධාරණය කරන්නේ මනස හොඳට අඳුන ගන්න තමන්ගේ මනසේ ස්වභාවය රටාව තියෙන තලය එතකොට ඔබ මනස වැරදි තැන් වල යොදවන එකක් නෑ නිවැරදි තැන් වල යොදවන්න මොකද ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ ධාන වලට සමවැදිලා ඉන්න කෙනෙක් වුණත් මතක තියාගන්න ඒවයින් පිරෙන්න පුළුවන් ඒවයින් පිරෙන්න පුළුවන් සෝතාපන්න වෙනකන් සෝතාපන්න වෙනකන් කාගේවත් මනස පිරිසිදු කිරීම සම්බන්ධව උදම්මනන්න එපා නේ දේවදත්තටත් ධාන තිබුණා දේවදත්තටත් ධාන තිබුණා ධාන මට්ටමට එන එක ලොකු ජයග්‍රහණයක් ඈ ධාන මට්ටමට හිතක් වඩා ගන්න එක ලොකු ජයග්‍රහණයක් ඒක හැබැයි ඒ උනත් ඒ උනත් ඒක අපායෙන් නිදහස් වීමක් නෙමෙයි ඒක ඊළඟ භවයට මොකක් හරි උපරිම ආරක්ෂාව සලසා ගැනීමක් නෙමෙයි එහෙනම් අපි අපේ මනස උපරිමයට පිරිසිදු කරලා මේ භවයේදී ගියොත් සෝතාපන්න තලයටවත් අන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා පතව්‍යායක රජේනනේ පෘථුවියේම රජුරෝ වෙනවට වඩා ඒ කියන්නේ සක්විති රජුරෝ වෙනවට වඩා සග්ගස්ස ගමනේන දිව්‍ය ලෝක යනවටත් සබ්බ ලෝකාධිපච්චේන මුළු ලෝකයටම අධිපතියා සක්‍ර දේවේන්ද්‍රයා වීමටත් වඩා සෝතාපට්ටි ඵලං වන එකම සෝතාපන්න භාවයේ සෝවන් ඵලය උතු උසස් කියලා භාග්‍යවතුන් වහන්සේ අවධාරණයක් කරා ඒ කරන්නේ මොකද ඒ වචන මේ සරල නෑ ඒ වචන හරි බලගත්ු වාක්‍ය මොකද උන්වහන්සේ දන්නවා එතනින් මෙහා ඕනිම මොහොතක එතනින් මෙහා ලැබපු මානසික දියුණුවක ඉන්න ඕනිම කෙනෙක් අපායගාමී වෙන්නත් පුළුවන් ඊළඟ භවයේ දුගතියකට වැටෙන්න පුළුවන් ඒ හින්දා තමයි මේ ලැබපු මිනිස් ආත්මය හරියටම මේ ලැබිච්ච මිනිස් සිත උපරිමයට ප්‍රයෝජනෙට ගන්න උපරිමයට ඒ හින්දා ඔබ මේ කරන වෑයම පනහමින් භාවනාව පුහුණු කරමින් තරණ වෑයම ඉතාම වටින එකක් ඒකට උදව්වක් වෙන්න තමයි මම මේ දේශනාවේ කරුණු ගොනු කරලා දෙන්නේ ඒ ඔබ ඔබ කරන වීරියට උපකාරයක් භාග්‍යවතුන් වහන්සේගේ දේශනා ගොඩක් වෙලාවට අපිට තේරෙන්නේ නැති කාරණා තියෙනවානේ. මේ වියුක්ත සංකල්ප සමහර වියුක්ත සංකල්ප තියෙනවා මේ ඇබ්ස්ට්‍රැක්ට් කියන්නේ. වියුක්ත දේවල්. ඒ වගේම ඉතින් මේ උපමා වලින් තමයි තේරුම් ගන්න ලේසි. වියුක්ත සංකල්ප තේරුම් ගන්න අපිට ලේසි උපමා වලින්. එතකොට භාග්‍යවතුන් වහන්සේ ගොඩාක් වෙලාවට අපේ මනස නිර්වාණය ඊළඟට කර්මය කර්ම ප්‍රතිවිපාක දී ඒ වගේම තෝරලා දෙන්න ගොඩාක් වෙලාවට යොදාගත්තේ උපමා මොකද හේතුව සාමාන්‍ය මිනිසෙයින්ට ඒ උපමාවක් නැතුව උදාහරණයක් නැතුව යමක් ග්‍රහණය කිරීම ලේසි එතකොට ඒ අනුව භාග්‍යවතුන් වහන්සේ
ඉතාම ලස්සන විවරණයක් කරනවා පුද්ගලයාගේ ස්වභාවය අනුව පුද්ගලයන් වර්ග හතරකට ගොනු කරන්න පුළුවන් කියලා භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා. මොන වගේද වලාකුළු වර්ග හතරකට වෙන් කරන්න පුළුවන්? වලාකුළු වර්ග හතරකට වෙන් කරන්න සමහර වලාකුළු තියෙනවා ගර්ජනා කරනවා වහින්නේ. ගර්ජනා ඒ කියන්නේ ගොරෝනෝ. අපි කියන්නේ ගොරෝනෝ කියලා අහස ගොරෝනෝ. ගොරවන හඬට ඉතින් අපි ඇඳුම් අයින් කරනවා වහින්නයි හදන්නේ නේ. වැලට දාපු රෙදි අයින් කරනවා. ලංකාවේ නම් මේ වේලෙන්ට දාපු වී එහෙම මේ ගොවියෝ අයින් කරනවා නේද? අද හරි අද වහින මළු වලට දාලා ඔක්කොම අටුවට ගෙන දාන. මොකද වැස්ස එන බව පෙන්වන. කළුවරත් කරන. හැබැයි වහින්න. සමහර බලාකුළු ගෙරෙව්වත් කළු කරත් වහින බව හොඳටම පෙන්නුවත් වහින්න. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඒ උපමාවෙන් කියනවා අපි අතර කෙනෙක් ඉන්න පුළුවන්, අපි වෙන්න පුළුවන් නේ. අපි අතර කෙනෙක් ඉන්නත් පුළුවන්, අපි වෙන්නත් පුළුවන්, ඔබ වෙන්නත් පුළුවන් නේ. ඔබ අතර ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. හදාරණ බව පෙන්නන නේ. හදාරණ බව පෙන්නන පුහුණු වෙන බව පෙන්නන. ඒ පුහුණු පුහුණු වෙන බව පෙන්නනවා, පුහුණු වෙන්නේ නැහැ. දැනුම තියෙන බව පෙන්නනවා, ඒත් දැනුම නැහැ. වඩන බව පෙන්නනවා, ඒත් යමක් වඩන්නේ නැහැ. එතකොට අපි ඉන්නේ අපිට රැවටිලා. අපි අපිට රැවටෙනවා විතරක් නෙමෙයි ඉතින් අපි අනිත් අයත් එකෝ. අපි අනිත් අය රැවටීමේ තියෙන නරකම දේ තමයි අපි අපිට රැවටෙන එක. අපි අනිත් අය රවට්ටන්න හොඳ නැහැ. දැන් ගොඩක් වෙලාවට අපි අනිත් මිනිස්සු රවට්ටන්න එහෙම හිතන්නේ නැතුව සමහර ඒවා කියනවා. සමහර ඒවා අපි කියනවා මේ අපි ලොකුට හිතලා නෙමෙයි කියන්නේ. සමහර දේවල් පුළුවන්ද ඔයාට එක කියලා ඇහුවම අපි නොහිතමු කියනවා මට එක පුළුවන්. ආයෙ තව එක්කෙනෙක් ඇහුවොත් එයාටත් අපි කියනවා අපෝ ඒක ප්‍රශ්නයක් නෑ, ඒක කරන්න පුළුවන්. හොඳට පුළුවන්. අපි කියමු භාෂාවක් කියලා. හොඳට පුළුවන්. ඒක දිගින් දිගටම අපි අනිත් අයට අපිට ඒක කිරීමේ හැකියාව නැතුව අපි ඒක දිගින් දිගටම අනිත් අයට හේතු ගැන්වීමට යෑමේ තියෙන භයානකම දේ තමයි ඒක අපේ මනසට හේතු ගැන්වෙන. ඒකට කියන්න පුළුවන් මේ ස්වයං මිත්‍යාවකට අපි ගොතු. ඒකට ඉංග්‍රීසි වචනේ මම දන්නේ self deception වගේ. ඒක හරි නේද? මොනවා ඉංග්‍රීසි දන්නේ? ඉංග්‍රීසි දන්නේ. මොකද මම ඉංග්‍රීසි දන්නවා කියලා මම ඔය ඇත්තන්ට කියන්න කිව්වොත් මම ඉංග්‍රීසි ඉගෙන ගන්න එක නවත්තනවා. අනේ කැ ප්‍රශ්නේ. මම ඉංග්‍රීසි ඇත්තටම එහි දක්ෂකමක් නැති තත්වයක, ඒ භාෂාව හොඳම මට්ටමට හසුරුවන්න බැරි තත්වයක මම දිගටම ඔබට කිව්වොත් ඔබ අහන වෙලාවක ඔබ අහන්නට කොහොමද ඉංග්‍රීසි? මම කිව්වොත් ප්‍රශ්නයක් නෑ. හොඳයි. හිම කීමේ තියෙන අන්තිම භයානක දේ තමයි මම මට රැවටෙන. මම මට මෝහය, මෝහනේ. එතකොට යම්කිසි කෙනෙක් යමක් පුහුණු නොවි අනිත් එක්කෙනාට අඛණ්ඩව ඇඟවීම ඇතුලේ මම මේක වඩනවා, මම මේක පුහුණු වෙනවා කියන ඉස්සෙල්ලම රැවටෙන්නේ තමයි.
එක්සැම්පල් එකක් කිව්වොත් සුමේද සායනහන්සේ එමුණාන්ට ගිය සතිය ප්‍රගති යහන්නේ ගිය සතිය සිට මේ සතිය දක්වා භාවනාවේ ප්‍රගතිය ගැන යම් කිසි ආකාරයකට කතා කරන්න ඇති සායනහන්සේනේ දැන් කතා කරේ නැතත් ඉදිරි සතිය වල හරි කතා කරයි එතකොට ඔබ ඇත්තටම සතියෙම මුකුත් කරේ නැතුව ඉඳලා නේ අපි කියමුකෝ මේ ඇස් දෙක පියාගෙන නෙවෙයි නිකන් ඉරමිනිය ගොතාගෙන බත්වත් කෑවේ නැතුව ඉඳලා නේ ඉරමිනිය ගොතන් භාවනා කරලා නෙමෙයි ඉරමිනිය ගොතාගෙන අඩුම කෑමුවත් කෑවේ නැතුව ඉඳලා සයින්හන්ස් ඇහුවම කොහොමද භාවනාව වැඩුණේ ඒ කොයි මට්ටමද හොඳයි සම් ප්‍රතිලාභය ලබන්න ඔබට බැරි වෙලා යනවා මේ මොකක් හරි පැයක් දෙකක් මෙතන මේ යොදවනවා කියන්නේ ඒක හරි ලොකු ආයෝජනයක් වෙන්න බෑනේ ලොකු ලොකු කැපකිරීමක් ලොකු ලොකු දෙයක් මේ ඔබ ඔබ ඩිවෝට් වෙලා තියෙන මෙතනට එන්නනේ ලොකු කමිට්මන්ට් එකක් ලොකු දෙයක් ඒකට මේකේ ඵලය ලබන්න නම් අපි අපිට රැවටෙන්න නැතු වෙනවා මේ ලෝකයේ අපේ පුහුණුව කඩන් වැටෙලා තියෙන ප්‍රධාන හේතුව තමයි අපි අපිට රැවටි අපි යම් යම් තලවලටපත් නොවි අපි යම් යම් තලවල සිටිනවා යැයි බිම අහුවෙනවා අපිට ඕකට කියන්නේ අර රේරුකාණ චද්ද විමල සායනහන්සේගේ පොතේ නම් මේ වංචක ධර්ම කියලා කියන්නේ නැන්සේ හරි ලස්සනට ඒ වංචක ධර්ම විස්තර කරලා දෙනවනේ මේ මිනිස්සු මේ හරි යහපත් කුසල දේවල් වගේ ඔළුවේ දාන් ඉන්න අකුසල දේවල්. ඉතින් අන්න එවැනි තලයකට ඔබේ මනසට ඔබ අහු නොවි ඉන්න වීර්ය කරන්න කියන එක තමයි මම මේ පස්වෙනි උපමාවෙන් ඔබට තෝරලා දෙන්න උත්සාහන්නේ. මොකද මේ ඇවිත්ෙක්ුණත් ගිහියෙක්ුණත් භාග්‍යවතුන් වහන්සේ සූත්‍රයේ දේශනා කරනවා. ඉතින් මේ නිවන් මඟ පුහුණු වෙනවා නම් මේ ශාසනයේ යෙදෙනවා නම් එයා නවංග සත්තු ශාසනය දරන්න ඕනි කියන්නේ. ඉතින් ඒ සුත්තකෙය වෙය්‍යාකරණ ඉතිඋත්තක උදාන ජාතකනේ අබ්බූත ධම්ම මේ කියන නවංග සත්තු ශාසනය ඉගෙන ගන්න ඕනි ඒක අවබෝධ කරගන්නත් ඕනි එතකොට යම් කිසි කෙනෙක් ඉගෙන ගන්න බව ඒ වඩන බව අනිත් අයට දිගටම හේතු ගන්නවන්න යෑම නොකල යුත්තේ ඇයි ඒකෙන් අනිත් අය රවට්ටන එක පව් කියන එකට වඩා ඒකෙන් තමන්ට රවටන එක නවත්ත ගන්න. අනිත් අය රවටන එකේ පව කියන එක ඒක ඒ අකුසල කර්මයට මූණ දෙතේ. හැබැයි මිනිස්සේ තමන්ට රැවටිලා මේ දීර්ඝ කාලයක් ජීවත් වුණා. එයාට කොච්චර වටින දේවල් මගහැරෙයිද? කොච්චර වටින දේවල් මගහැරෙයිද යාට? එහෙනම් අපේ පින්වත් පිරිස මේ කරුණ කෙරෙහි තාම ගැඹුරින් අවධානය යොමු කරන්න ඕන මේක භාවනාවට විතරක් නෙමෙයි කොයි දෙයකින් මේ තමන් නොරවටීම ද උසහකර දැන් මම ගිය සැරේ ඇමරිකාවට ආවනේ මාස කීපයකට ඒ අපු ගමන් මෙහෙට මාස 4කට විතර මම ආවේ ඒ මාස 4කට විතර මම එන්න ලංකාවේ තීරණේ ගන්න ගේ මනසට විශාල බයක් මොකද මේ මම මාස 4ක් එළියේ හිටියොත්
ස්ථානය. අර එහි ඉගෙන ගන්න පොඩි හාමුදුරුවෝ කොහොම නාස්ති වෙයි. මම යනකොට ඔක්කොම නැත්තට නැති වෙලා තියෙනවා. ඔය ඉන්න දරදඬු උන්නාසල මේකේ වහලත් ගලවයිද දන්නේ නැහැ. මේවට මොනවා කරයිද දන්නේ නැහැ. කොහොම විවිධ මේ තැති ගැනීම ඇතුලේ ඇතුලේ විවිධ තැති ගැනීම මට තිබුණා. ඉතින් මම මෙහෙට ඇවිල්ලා මාස හතරක් විතර හතරක් නේ හතර හමාරක් විතර පසුගිය වසර ගෙවලා ගියා. ඔබ විශ්වාස කරන්න ස්වභාවික තිරණ කැඩෙන බිඳෙන දේවල් ඇරුණකොට ආරණිකේතනෙට මුකුත් වෙලාන්න මුකුත් නොවෙන පොඩි හාඳුරුලා හරි හොඳට මේ පාට වැටිලා හරි හොඳට මම ගිහින් කල්පනා කරා. එතකොට මට අර එන්න කලින් මොනවද හිතුවේ? මට එන්න කලින් මම නැති වුණොත් මේ ගොල්ලෝ ඉවර වෙයි, නාස්ති වෙයි. මොනවා වුණත් ගියාට පස්සේ දිගටම මේ දවස් දෙකකට සැරයක් ස්කයිප් එකේ හරි ඇඩ්වයිස් දෙන්න ඕනේ. මම ගොඩක් ඒවා හිතුණා. පස්සේ මට අවබෝධ වුණා මොකක්ද මේ. මම ඔය පොඩි නමල පාලනය කිරීමේ ක්‍රමවේදයක් විදියට ඒ පසුගිය ඒ කියන්නේ එන්න කලින් අවුරුදු දෙකහමාරක තුනක කාලයේම එයාලට ඇඩ්වයිස් කරනකොට උපදෙස් දෙනකොට නිතර ඒත්තු ගැන්නු අකාරණයක්. මොකද්ද? ඔයාලට මන් නැති වුණොත් තේරෙයි. ඔයාලට තේරෙයි මන් නැති. මේ ස්ථානේ මේ මගේ අප්‍රතිහත ධෛර්යයෙන් මේක මේ තියෙන්නේ. මේක පවත්වන එක ඔයාලට තේරෙයි කොච්චර දුෂ්කරද කියලා. මෙහෙම ඒගොල්ලොන්ට දිගින් දිගටම මං ඒත්තු ගැන්නෙව්වා. මොකද එතකොට ඒගොල්ලෝ මට බය වෙලා ඉන්න. එතකොට හරි ලේසි පාලනයට එහෙම ඒත්තු ගැන්නුම ඔළුවට කැව්වම කෙනෙක්. අන්තිමට කාලයාගේ ඇවෑමෙන් මට ඇමරිකාවේ ඇවිල්ලා ගියාට පස්සේ තේරුණා එතනදි වෙලා තියෙන්නේ ඒගොල්ලොන්ට මම ඔළුවට කවපු දෙයට මගේ ඔළුව තමයි ඉස්සෙල්ලම අහු වෙලා තියෙන්නේ. ඒක ඇර මට බය හිතුණා. එන මං අරගොල්ලොම බ්‍රෙනස් කරන්න හැදුවානේ. මන් නැතුව බෑ, මන් නැතුව බෑ, මන් නැති වුණොත් තේරෙයි කිච්චි. ඒකට ඒගොල්ලෝ අහු වෙලා තියෙන චූටි වෙලාවකට සති දෙකකට පස්සේ ඒගොල්ලෝ නෝමල් වෙලා. හැබැයි මම ඒකට ගොඩක් අහු වෙනවා. ගොඩක් අහු වෙනවා. ඒකයි මට එච්චර ලොකු අසහනයක් දැනුනේ. අපි මේ වගේ ගොඩාක් සොයම් මිත්‍යාවලින් අපි නැති වුණොත් බැරි වෙයි. අපි නැති දවසට මේවා ඉවර වෙයි වගේ ලොකු සොයම් මිත්‍යාවල අපි ඉන්නවා. දේවල් සම්බන්ධව පුද්ගලව සම්බන්ධ ඒවයිනුත් ගැලවෙන්න ඕන. මොකද හේතුව අපි එහෙම ඉන්න ඉන්න එහෙම ඉන්න ඉන්න අපි අනවශ්‍ය තරම් අපිට මුලා වෙනවා. අපි ඉන්න එකේ ගොළුතු දව්වක් තමයි, උපකාරයක් තමයි, ආයතනවල ස්ථානවල පැවැත්මට උපකාරයක් තමයි. ඒත් අපි අපි වැරදි දෘෂ්ටියක් හදාගත යුතු නෑ. මේ අපේ ආත්මයයි ගේ සම්බන්ධයක් තියෙනවා. අපේ ආත්මයයි අපේ දරුවෝ හරි ගෝලයෝ හරි අතර සම්බන්ධයක් තියෙනවා කියලා. ඒක සංකල්පයි. අපි විසින් නිර්මාණය කරගත්තු දෙයක් මිසක ඇත්තට පවතින එකක් නෙමෙයි. එහෙම ඇත්තට පවතින එකක් තියෙනවා නම් දරුවෝ සම්බන්ධව හරි, ඒ කියන්නේ පුද්ගලයෝ සම්බන්ධව හරි, දේවල් සම්බන්ධව හරි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න පිටියක් නැහැ නේ. පුද්ධාමත්ති දනම්මත්ති ඉතිබාලෝ විහඤ්ඤති කියලා. උන්වහන්සේ දේශනා කළා මාගේ දරුවෝය, මාගේ මුදල්ය කියලා. යම්කිසි කෙනෙක් යමක් ගැන කල්පනා කරනවා නම් ඒක බුද්ධිය නැතිකම. ඒ වගේ වාක්‍යයක් ඇයි දේශනා කරන්නේ? එහෙම මොකක් හරි එකක් තියෙනවා නම් නේ අපිට එහෙම මැදට පැනලා බේරන්න පුළුවන්, පරිස්සම් කරන්න පුළුවන්,
දෙයක් තියෙනවා නම් භාග්‍යවතුන් වහන්සේ ඒ වගේ දේශනාවක් කරන්නේ අපිට කවුරුවක්වත් තියාගන්න බැරි හින්දාමයි භාග්‍යවතුන් වහන්සේ මේකත් දේශනා කරන්නේ එතකොට අපි ඇයි ඒ වගේ දේශනාවන් ඉගෙන ගන්න ඒ වගේ ධර්මයක් අනුගමනය කරන අපි ඇයි ස්වයං මිත්‍යාවකට යටත් වෙන්නේ දරුවෝ ගැන ශිෂ්‍යෝ ගැන සැමියා ගැන හරි බිරිඳ ගැන හරි ඒ වගේ මිත්‍යාවක ඇයි අපි ඉන්න ඕනේ ඒ වගේ මිත්‍යාවක හිටියොත් විතරද අපිට අනිත් අයට උදව් කරන්න පුළුවන් ඒ වගේ මිත්‍යාවක අපි ගොදුරු වෙමින් අනිත් අයත් ඒ මිත්‍යාවට ගොදුරු කරගත්තොත් විතරද අපිට අනිත් මිනිස්සුන්ට උපකාර කරන්න පුළුවන් දන්නේ මම පසුගිය වාරේ ලක්දිවට ගියපු සැනින් අවබෝධ කරගත්තා මේ මිත්‍යාවෙන් මං ගැලවෙන්න මෙවර ඇමරිකාවට එන්න තීරණය කරාම ක බින්දුවක අසහනයක් මොකද මම දන්නවා මම නැතත් ස්ථානේ යන විදියට යන්නේ අඩුම ස්කයිප් තියා නිකන් කෝල් එකක්වත් අම් දුන්නේ ආවා කියන්න දුන්නා මොකද ඒගොල්ලෝ ඒක හොයන්නේ මොකද ඒක මම නැතත් යාලා යනවා මගේ උදව් ඕනෙලාට උදව් දෙන්න අරකින් අර අර දේ උනේ මොකක්ද මම අනිකාට නැති දෙයක් හේතු ගන්නන්නේ නැති දෙයක් හේතු ගන්නන්නේ ඈම ඇතුලේ මම තමයි අනතුරට වෙන්නේ ඔබටත් ඒකම තමයි වෙන්න පුළුවන් ඒ හින්දා නැති දේවල් හේතු ගන්නන්න එපා ජීවිතේ කාටවත් එහෙම නැති දේවල් හේතු ගන්නවට පස්සේ අපිම අපිට රැවටෙනවා එක දෙක තමයි අපි අනිත් අයව රවට්ටලා ඒගොල්ලොත් එක්ක ඉන්න එක ලේසි නෑ රවට්ටලා කොහොමද එයත් එක්ක ඊට පස්සේ ඉන්නේ සෑම මොහොතකම අසහනයක් සෑම තප්පරයකම බයක් ඉන්න තමන් තමන්ව රවට්ට ගන්නත් එපා නුන් රවට්ට දෙවනි පුද්ගල වර්ගය දෙවනි පුද්ගල වර්ගය භාග්‍යවතුන් වහන්සේ උපමාවෙන් කියනවා අර වලාකුළු වලින් කොයි වගේ සමහර වලාකුළු තියෙනවා ගර්ජනා කරන්නේ නැහැ ගර්ජනා කරන්නේ නැහැ හැබැයි වහයි නේ ගර්ජනා කරන්නේ නැහැ වහයි හදාරණ බවක් පේන්නේ නැහැ හැබැයි අවබෝධයට සුත්ත ගෙය වෙයියා කරන ඉති උත්තක ගාථා අභූත ධම්ම මේ මොකක්වත් මේ උගන ගන්නවා පේන්නේ නැහැ. හැබැයි ගැඹුරු අවබෝධයට පත් වෙනවා. කටපාඩම් කරනෝ පේන්නේ නැහැ. සාකච්ඡා කරනෝ පේන්නේ නැහැ. ධර්මයේ අනිත්‍යයට කියලා දෙන්න යනෝ පේන්නේ නැහැ. ඒ වුණාට තාම ගැඹුරු අවබෝධයකට එයා පත් වෙලා ඉන්න පුළුවන්. මොන වගේද අර කළුවර කරේ නැතුවට අකුණු ගැහුවේ නැතුවට ගෙරෙව්වේ නැතුවට වහින වැහි වස්සවන වලාකුළු ලංකාවේ නම් ඒ වගේ වලාකුළු වලට අපි කියන්නේ මේ කපටි වලාකුළු නේ ඒ වගේ බොරවන්නේ නැතුව හිතිකමන් හදා වැටෙන වැහි වලට එහෙම වහින වෙලාවට අපි කියනවා මේ අවුයි වැස්සයි මේ නාරියාගේ මගුලයි. කියන්නේ නාරියාගේ වෙඩින් එකේ දාට කියලා. එච්චරද කපටි තත්ත්වයක් නාරියා කියපු ගමන් අපේ ඔළුවට එන්නේ කපටි තත්ත්වනේ. අපි හිතන්නේ අර අර අහසේ තියෙන ඉතාම කපටි වංචනික ස්වරූපයක්. ඉතාම වංචනික ස්වරූපයක් කියලා. ඒක. ඉතින් නාරියා ගැන ඒ තියෙන අදහසට ඉතින් මම ඇත්තට මේකක නෑ මම නාරියා ගැන මම හිතන්නේ මේ මොනවා වුණත් කැලේ ඉන්න පොට්ටක් හරි මොලේ තියෙන එකක් කියලා. ඒ මොලේ තියෙන එකට කපටියා කීම අපේ මේ සිංහලකමේ හැටිනේ. පොට්ටක් මොලේ කල්පනා කරලා වැඩ කරන නේ. කල්පනා කරලා වැඩ කරන
දෙයක් කරන්න කලින් දෙසරයක් විමසන කෙනාට කියන්නේ පඬිතයා කාට්‍ය ඔය වගේමනේ අපි 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 සාමාන්‍ය අපේ ජාතිය මේ බුද්ධිමත්කමට hina වෙන්න පුරුදු වෙච්ච ජාතිය ඒකනේ අපි අපිට ගොඩක් පිරිලු තියනෝ ඒ වගේ නේ අපිට තියන පඬිතයාට ඒ දණ්ඩ යන්න බෑ මම නම් මන් දන්නේ මම බණකට වඩම්මන් යන්න හැදුවොත් අපි කියමුකෝ මේ දුන්නෝනලා ගෙදරට එන්න තියෙන ඒ දණ්ඩකින් කියලා නේ අපේ හන්දරේ නම් වඩින්න කියලා එළුනෝන හදි මේ ඉන්න මහත් එක්ක හරි නදී නෑ අයර කවුරු හරි කිව්වොත් එහෙම මං කියන්නේ වෙන ඉස්සෙල්ලා මොකද අද කොන්ෆිඩන්ස් එකක් තියෙන එපා ඒ ඒ ඒ මේ ඒ වගේ ඒ දණ්ඩ කියන්නේ ඒ දණ්ඩ අපි දන්නවනේ ඒ දණ්ඩු කියන්නේ මේ දෙපැත්තේ වැට ගහපු පාලන් නෙමෙයි කියලා. මේ මොලේ තියෙන මිනිස්සු දෙසරයක් තුන්සරයක් නෙමෙයි දහසරයක් කිතුන අඩි තියන්න කලින් ඒ වගේ තැනක. එතකොට ඒවට අපි hina වෙනවා පඬිතයාට ඒ දණ්ඩ. නා බේස් සමාජයේ සාමාන්‍ය ඒක මන් දන්නේ කවුද කරේ කියලා. කෙරෙව්වේ කවුද කියලා මම දන්නෙත් නෑ. මම දන්න එක දෙයක් බුද්ධිමත්කමට hina වෙන්න සහ බුද්ධිමත්කම පහත් කරන්න නම් අපේ ජාතියට කවුරු හරි උගන්වන්න ඕනේ. කවුරු හරි උගන්වන්න ඕනේ. මොකක් හරි ක්‍රමවේදකින් එහෙම එකක් තියෙනවා එක්කෝ අතිශය බහුතරයක් නුගතුන් ඉඳපු සමාජයක හීනමානෙන් පීඩා විඳින මිනිස්සු සුදුතරයක් වෙච්ච දැනුවත් මිනිස්සුන්ට ඒ වගේ වාක්‍ය කියන්න පුළුවන්. මේවා ඒ ඒ සමාජයකම නිර්මාණය වෙලා එන්න පුළුවන්. ඒවත් අපි ඉතින් හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙම විය හැකි. ඒවා මේ අබව්‍ය දේවල් නෙමෙයි විය හැකි දේවල්. එතකොට මට ඔබට කියන්න ඕනේ අර වැහි වලාකුළු පෙන්නන්නේ නැතුව වහින බව. වර්ෂාවක් පතිත කිරීම කියන්නේ නොපෙනුනාට ඒ වැහි වලාකුළු වල ගැබ්බර බව තිබිලන්නේ. අපි කියන්නේ වහින වලාකුළු වලට කියන්නේ ගැබ්බර වෙලා කියලානේ නේ. හරියට දරු ගැබක් දරනවා වගේ නේ. අම්මෙක් අම්මෙක්ක දරුවෙක් බිහි කරන්න සූදානම් වෙලා වගේ වලාකුලක් වහින්න සූදානම් වෙනකොට. ඒ සමහර වලාකුළු තියෙන්න පුළුවන්. ඒවා පෙන්වන්නේ වහින්න සූදානම්. ඒත් වැස්ස උපදවන්නට තරම් ශක්තිය තියෙනවා. අඩුම ඔබ එවැනි තත්ත්වයකට වත්පත් වෙනවා. පෙනෙනවා නම් අනිත් අයට ලේසි නේ. පෙනෙනවා නම් ඔබේ බරකම, ඔබේ සාරය පෙනෙනවා නම් අනිත් අයට ලේසි ඔබත් එක්ක වැඩ කරන එක. පෙනුනේ නැතත් කමක් නැහැ. ඔබගේ ගාව ඒ වගේ බරක් තියෙනවා. ඇත්තටම ආධ්‍යාත්මික හික්මීමක් තියෙනවා නම් ඇත්තටම පුහුණුවක යෙදෙනවා නම් අනිත්‍යයට නොපෙනුනාට කමක් නැහැ ඒක. පෙනුනොත් හොඳයි. තමන්ගේ ඇතුලේ තියෙන දේ අනිත් එක්කෙනාට පෙනෙනකොට ඒ අයට උනත් අපිත් එක්ක කටයුතු කිරීමේදී ඒගොල්ලෝගේ අවතුම් පැවතුම් උනත් යම්කිසි ආකාරයකට හදාගන්න පුළුවන් වෙනවනේ. අපිට ලැබෙන්න තියෙන ගරුත්වය හරි ඔක්කොම ටික හරියට හම්බෙනවනේ අපේ අපේ ඒ ඇතුලේ තියෙන සාරය පේනවනะ ඒ පෙනුනේ නැතත් සාරයක් තියෙන කොහොමයි ඉnde ඔබේ සාරය පිට අපේ ශානන්ස දැක්කේ නැතත් කමන්නේ ඔබගේ භාවනාව වැඩිලා කියලා ඒත් ඔබ භාවනාව සාමාන්‍යයෙන් ප්‍රශ්න අහද්දී සමහර විට ඔබෙන් එක දවසක්වත් අහන එකකුත් නැහැ. ඔයා භාවනා කරනවද කියලා. ඒත් ඔබ භාවනා කරනවා. මොකද හේතුව ඔබ ඔබගේ පුහුණුව බලගත්ු තත්වෙටගෙන ඒමයි වගකීම තියන්නේ. ඔබට ඒක ඔබ වෙනුවෙන් කරන එක. දැන් අපි අපිට ආදරේ කරන්න ඕනේ නැත්තේ. නේ අපිට මේ ලැබිච්ච මනුෂ ජීවිතේ අපි අපිට මෛත්‍රී කරනවා නම් අපි අපිට මෛත්‍රී සාගතව වැඩ කරනවා නම් අපි අපේ මේ මනුෂ ජීවිතේ උපරිමයට ගෙනියන්න ඕනේ. උපරිමයට. ඒක කිසිදු ආත්මార్థකාමී කමක් නෑ.
ඒක කිසිදු ආත්මార్థකාමිකමක් නෙමෙයි මොකද යම් කිසි කෙනෙක් එලියට ලොකු දේවල් නොපෙන්ුණාට ඇතුලෙන් ආධ්‍යාත්මිකව ගුණදම් වැඩිලා කියන්නේ එවැනි අය ඉන්න තැනට අඩුම දෙවියන්ගෙන් හරි ආරක්ෂාවක් තියෙනවා නංග සමහර ඇත්තෝ මම දකින්නවා මා එක්කත් කියනවා මේ අරණිවල ඉන්න අමුතුලගෙන් වැඩක් නැහැ ඒගොල්ලෝ මේ ඒගොල්ලෝගේ වැඩේ කරගන්න श्री सदर्म इनकोटे दिव्यवरुंगे आशीर्वाद मे विश्व शक्ति मे विश्व उदाहरण खंडा मे विश्व आरक्षण බැලු බැලමට එක ඒගොල්ලොන්ගේ මේ ආත්මార్థකාමී අරමුණක් වගේ පේන්න පුළුවන් ඒත් ඒක ආත්මార్థකාමී නෙමෙයි ආත්මార్థකාමීකම කියන්නේ මේ අනුන්ට හිංසා කරලා අනුන්ට කරදර කරලා නේද දැන් අපි අනිත් කෙනාට මේ වාහනේ ගන්න බැරි වෙන්නම හිර කරලා දාලා අපි අපේ වාහනේ අපාක් කරොත් අන්න ආත්මార్థකාමී කවුරු හරි කෙනෙක් විමුක්තිය උදා කරගන්න කරන දේවල් विमुक्ति उदाहरण निर्माण අපිට මොන තරම් උපකාරයක්ද ඒක මොකද ඒ සත්පුරුෂයා රැකෙන්න ඕනි කෙනෙක් නිසා සෝබා දහම එයාව රකින්න කරන දේවල් වලින් අපිත් රැකේ මොකද ඒ වගේ සත්පුරුෂය විනාශ වෙන්න දෙන්නේ නැහැ ඒ අය වටා විශේෂ ශක්තියින් එකතු වෙන්න පටන් ගන්නවා විශේෂ ශක්තිය එහිඳ ඔබ පුහුණු වෙන බව නොපෙන්නුන ඔබ සිල්වත් වෙන්න සිල්වත් බව නොපෙන්නුනත් කමන්නේ මොකද සිල්වත්කම කියන්නේ කොහොමත් අතිශය පෞද්ගලික මම සිල්වත් නැත්te කියන එක ගැන ඔබට හරි දුෂ්කරයිනේ අදහසක් ගන්න කොහොමද ගන්න ඒක සම්පූර්ණ මගේ පුද්ගලික කාරණා අතිශය පුද්ගලික කාරණා මගේ සිල්වත්කම කියන්නේ ඔබට ඉන්න ඔබ එක ගැන වග වෙන ඔබ ගැන වග වෙන මොකද ඔබ ඔබගේ සීලය ගැන වග වෙනවා කියන්නේ අනිත් අය දන්නේ නැතත් ඔබට සුගතිය ස්ථිර සුගතිය ස්ථිර ඔබ සිල්වත්කම ගැන වග වෙන්නේ නැහැ කියන්නේ අනිත් අයට සිල්වත්කම පෙන්න හිටියට සිල්වත්කම ගැන ඔබ වගවීමක් නැහැ කියන්නේ දුගතිය ස්ථිරයි මොකද හේතුව අපි හොරෙන් හොරෙන් පව් කරාට කර්ම ශක්තිය නිපද වෙනවා ඒ කර්ම ශක්තිය එක්කනේ අපේ ඊළඟ චුතිචිත්ත සැකසෙ භවංගය ගන්න එතනින්නේ ඊළඟ භවයට අවශ්‍ය දේ අපි නිර්මාණය කරගන්නේ අද රැස් කරන අපි වපුරන බීජවල දේ ඉන්නේ එහිඳයි මම ඔබට යෝජනා කරන්නේ අනිත්‍ය නොදන්න එක අනිත්‍යයට නොපෙනෙන එක හෝ අනිත්‍ය අපේ සීලය භාවනාව ගැන කිසිදු ආකාරයක දැනුවත්කමක් නැති එක ගැන කලබල වෙන්න එපා ඉගෙන ගන්න දරුවන්ට උනත් එහෙමයි සමහර වෙලට අම්මලට පේන්නෙම නැති වෙන්න පුළුවන් පාඩම් කරන්න බා ඒක ගැන වද වෙන්න එපා පාඩම් කරන්න නේ ඒක තමයි වැදගත් पाठ करना एक अलग प्रश्न वाला भी सुनता क्या अम्मा देखी ताता देखी मे कट कमेंट सांबे ने कने ये भाई चर वैदगत कारण आने में मुखद ये गुण लोग पाठ करना बाबा देख कर ऐसा तुम ओपे पाठ कर लेने तब ओपे एग्जाम में को फेल भी ना ले
නිසා හොඳම දේ තමයි ඒගොල්ලොන්ට පේනනවද නැද්ද කියන එක කිසිදු ආකාරයක වදවීමක් වැඩක් නැහැ. ඒගොල්ලෝ දැක්කොත් ඒගොල්ලෝ අඩුම තේ එකක් හරි අදලාගෙන අන්තේ. ඒක තමයි දැක්කොත් තියෙන හොඳේ. නේ? දැක්කොත් පොඩි පොඩි උදව් හම්බෙනවානේ. ඒත් ඒ දකින්න ඕන ඔබ පාඩම් කර. පාඩම් කරනවා වගේ ඉන්නව නෙමෙයි. එක තමයි වැදගත්. පාඩම් කරනවා වගේ ඉඳීමෙන් වෙන්නේ ඒ අර 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 වලාකුළු කළු කරලා පෙන්වීම නේ. ගොරවල පෙන්වීම. ඒත් වහින්න මොනවා ශක්තිය නැහැ. ඒ නිසා මේ මේ සංකල්පේ නිවන් මාර්ගට මෙලොව අපගේ ජීවිතය වඩා යහපත් අතටපත් කරන අපේ අධ්‍යාපනයට අපේ වෘත්තියට කොයි දෙයකටත් මේ සංකල්පේ ගැළපෙනවා. සංකල්පයක් විදිහට ගත්තොත් ඕනි හිකට මේක ඇප්ලයි කරන්න පුළුවන්. එහෙනම් ඔබ යමක සාරේ සාරේ පිහිටා. ඒ සාරේ පිහිටා සිටින බව අනිත්‍ය නොදත්තාට ප්‍රශ්නයක්. හරියට වහින්න තරම් බලගත්ු වලාකුලක් නම් අනිත්‍යයට වහින බව ගොරවල නොපෙන්නුවත් ප්‍රශ්නයක්. මොකද ගොවියන්ගේ අවශ්‍යතාවයේ වලාකුළු ඉෂ්ට කරන්නේ නෑ. නිරුදක කාන්තාරවල ගමන් කරන මිනිසුන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කළ දෙන්න. අවශ්‍ය වතුර. ඒක දෙන්න පුළුවන් නම් ගොරවන්නේ මොකටද? නේද? ගෙරෙව්වේ නැහැ කියලා ප්‍රශ්නයක් නෑ. ගෙරෙව්වොත් වඩා හොඳ වුණත් ගෙරෙව්වේ නැහැ කියලා ප්‍රශ්නයක් නෑ. අපේ අවශ්‍යතාවය ඉෂ්ට කළ දෙන්න එක සම්පූර්ණ. කාරණා දෙකයි. සමහර වලාකුළු තියෙනවා ගොරවන්නේ නැහැ. වහින්නේ නැහැ. නේ? මේ දවස්වල තියෙන වලාකුළු ඉඳලා හිටලා යාන්තම් නේ. දලස්වල අහස දිහා බැලුවම චූටි වලාකුළු පොඩි කැටියක් වගේ පේනවා. මේ ඒක ඒවයින් ගොරවන්නේ නැහැ. ඒ වයින් වහින්නෙත් පුද්ගලයෝත් මොකක්වත් ගුණයක් නුවණක් වඩන බව පේන්නෙත් නෑ වඩන්නෙත් නෑ. ඒගොල්ලෝ ගැන ඛේද වාචකයක්. මෙච්චර වටින මිනිසාත්මයක් බුද්ධෝත්පාද කාලෙක ශ්‍රී සද්ධර්මය ඇහෙන අලෙක් සත්පුරුෂෝ කියලා අල්ප මාත්‍රයක් හරි ඉන්න තැනක මෙච්චර වටින භවයක් ලබලා අපි සීල සමාධි ප්‍රඥා වඩන්නේ කියන්නේ මේ ආත්මේම උතුම් මාර්ගඵලයක් අරමුණු කරගෙන වැඩ කරන්නේ නැහැ කියන්නේ ඒක කේද වාචකයක්. ඒක ඊටාම නරක කර්ම ප්‍රතිපාදක කර්මය වෙන මොකක්වත් නෙමෙයි කර්මය. මොකද මේ පුබ්බේච කත පුඤ්ඤතා නැත්තම් කොච්චර ප්‍රතිરૂප දේශ හම්බුණත් අවදි වෙන්නේ නැහැ යා. අර දේවදත්ත තුනේ එක ඉඳ ඉඳ එක වෙහෙර විඳ විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සසර අහෝ දේවදත් නොදිති මේ ප්‍රතිરૂප දේශේ ආයේ තැනක් තියෙදනේ. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිය දෙවුරම් වෙහෙරේමයි දේවදත්තත් සිටියේ. ආයිතින් හොඳේ වැහුනේ නැහැ කියන්නේ. නිතර නිතර භාග්‍යවතුන් වහන්සේ විවිධ නයින් දේශනා කරන ශ්‍රී සද්ධර්මයන්. ඒත් ඒක පණ පදයක් අවබෝධ වෙන්නේ. ඒකයි කියුවේ. විඳ විඳ දහම් මනහර එකම පන්සලේ හිටියත් බණහා අහෝ දේවදත් නොදිටි. දේවදත්ත නිවන් දැක්කේ අදට දුක් මගේ අරගත්තා කිසිවක් පුහුණු වෙන බවක් පෙනුනෙත් නැහැ නේ කිසිවක් පුහුණු වුනෙත් හැබැයි එකක් කියන්න ඕන භාග්‍යවතුන් වහන්සේ මේ මම මේ අහලා තියෙන එක ඇසි මාත්‍රේ කියන එකක් ඈ කියවපු එකක් නෙමෙයි මං අහලා තියෙනවා මේ භාග්‍යවතුන් වහන්සේ ඔය දේවදත්ත මහාන කරනකොට
හොඳටම දැනගෙන හිටියලු මේ දේවදත්ත ගල් පෙළන බව තමයි. දුනුවාය ධම්මල විද්දන්ඩ එන බව. නාලාගිරියා රාපෝල ඉස්සරහට මරවන්න එන බව දැනගෙන හිටියා. ඒ දේවදත්ත මහන කරන්න තීරණයක් කරා. මොකද භාග්‍යවතුන් වහන්සේ නුවණින් දැක්කලු මේ දේවදත්ත කොච්චර භයානක පව් කර්ම කර කර හිටියත් මරණාසන්න වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ගැන පැහැදීමෙන් මියනවා කියලා. ඔය දේවදත්ත මරණයටපත් වෙන මොහොතේ එයා ආවි භාග්‍යවතුන් වහන්සේට වැඳලා සමාව ගන්න. අන්නයේ සුළු නිමේෂය ගැන හිතලලු භාග්‍යවතුන් වහන්සේ දේවදත්ත මහණ කළේ. දුවරේකගේ අනුකම්ප ඌකණින් පුතු රජාණන් ආන්සේ පුතු වෙනකොට මේ මුළු ලෝකෙ කම්පා වුණා කියන්නේ. අපි නම් ඔය වගේ නේ. තාම සුළු කරුණක් ඒකිනුත් එයාට විතරක් ප්‍රයෝජනවත් වෙන අපිට සත පහකවත් ප්‍රයෝජනයක් නැති. කරුණක් ගැන හිතලා කෙනෙකුට අනුකම්ප කරයිද? ඌකණේ කියන්නේ නේ භාග්‍යවතුන් ආන්සේගේ මහා කරුණාව කෝටියක් මව්වරුන්ගේ කරුණාව කෝටියක් පියවරුන්ගේ කරුණාවට වඩා වැඩි කියලා. ඒකයි කාරණා. ඒව නිකන් නෙමෙයි අර පහනතුරේ අරිදම් සාහිණන්සේ හරි ලස්සනට ඉස්සර කියන්නේ නේ. කෝටියක් මව්වරුන්ගේ කෝටියක් පියවරුන්ගේ ඒ කරුණා ගුණයට වඩා බුදුරජාණන් වහන්සේගේ කරුණාව ඉමහත් කාර්යයයි. ඒකනේ දේවදත්ත වගේ කෙනෙක් ගැන අර වගේ කරුණාවකින් බලන්න. වැත්තන්ට අපිට පෙරපින තියෙද කියලා බලන්න හරි අපි පුහුණු පටන් ගන්නවා. එහෙම කියන ආහෙනම් අපිට නැතු වෙති කියලා අදම වැඩේ නවත්තන්න නෙමෙයි. ඔව් මම try කරා හරි ගියේ නැ නැතු වෙති. ඊකටම උත්සාහ කරන්න ඕනේ නේ. ඊකටම උත්සාහ කරන්න ඕනේ. එතකොට තමයි මේ අඩුම 6-7 අවුරුද්දක් අකණ්ඩව උත්සාහ කරපු එක්කෙනෙකුට ඔන්න හිතාගත හැකි මට මේ භවයේ යමක් කරගන්න පුළුවනිද බැරිද කියලා. එහෙම නැතුව මේ දවස් 10ක් දේවල් කරලා තීන්දුවකට එන්න එපා. භාවනාව නම් වැඩෙන්නේ නැහැ. දැන් ක්ලාස් 4කට කෝ නැහැ. මොකුත් නැති වුණාට කමන්නේ අඩුම පැයක් වාඩි වෙලා ඉන්න පුළුවන් වුණා ඒ ඇති. මොකද මේ ආත්මේ අඩුම පැයක් බිම වාඩි වෙලා එරමිණිය ගොතාගෙන මේ කොන්ද කෙලින් තියාගෙන උජුං කායම් පනිදාය කොන්ද කෙලින් තියාගෙන බිම වාඩි වෙලා පැයක් වාඩි වෙලා ඉන්න පුරුදු වෙලා ගියත් ඇති මියා ඒත් ඊළඟට මේ පටන් ගන්න බැරි නේ අඩු මෙතකොට වාඩි වෙනකොට අමාරු ටිකෙන්නේ නැහැ නේ ඔව් එහෙම හිතන්න ඕනේ මගේ ඒව ගැන හිතන්න ඕනේ ඒකයි හැම නරක තත්වයකම thank you කියන්න පුළුවන් එකක් තියෙනවා එහෙම කිසිම දෙයක නරකම ඒව නැහැ හැම එකකම ස්තුතියි කියන්න පොඩි කොටසකුත් ඉතුරු වෙලා තියෙනවා හැම නරක ඉන්සිඩන්ස් එකකම එහෙමයි ස්තුතියි කියන්න පොඩි කොටසක් තියෙනවා ඒ නිසා කවදාකත් හිතන්න එපා අයියෝ මේක ඵලයක් නෑ ඵලයක් මොකද්ද ඵලෙ භාවනාව හිතේ දැන් වෙන්නේ නැහැ ඇස් දෙක පියන් ඉන්නත් බෑ වාඩි වෙලායි මගේ පොඩි ආන්දුරලට පන්සලේ මම බලෙන් පැය භාගයක් භාවනා කරා මම දන්නවා එක්කෙනෙක් භාවනා කරන්නේ. හැබැයි මම CCTV කැමරාවෙන් බලන් ඉන්න බව දන්න නිසා එරමිණිය ගොතන් ඉන්නවා. ඇති. ඒ හොඳටම ඇති. ඒ හොඳටම ඇති කියන්නේ මොකද? එයාට යම් කිසි වෙලාවක කුසලය මෝරලාවොත් කායික අපහසුතාවය කියන එක පරිබෝධයක් වෙන්නේ නැහැ. වැඩෙනවා භාවනා. භාවනාවේද නැත්තම් මේ කොටක් අයත භාවනා කරගන්න පුළුවන් මේ අතන අමාරු මෙතන අමාරු ඉඳන්නේ මේක වැඩේ අතහැරලා දාන්නේ
නිසා මේ ආත්මය අපි මේ දෙක අකණ්ඩව නියලෙන්න අකණ්ඩ අනේ මේකෙන් වරදවා වටහා ගන්න එපා මත් යහඳුරුත් එහෙනම් දැන් භාවනාවේ බොහෝම ඉහළට ගිහිල්ලා ඇති කියලා මම ඔබට කියන්න කිසිසේත්ම නැහැ මට තියෙන්නේ මේ ධර්ම සංඥාව ඉදීම තමයි ධම්මානුපස්සන මට තාම තියෙන්නේ මේ ධර්මය කියලා දෙමින් දහම් පොතපත කියමින් මම දවසේ වැඩි වෙලාවක් ධර්මය මෙනෙහි කරමින් ධම්මානුපස්සනාමින් ඉන්න මම දන්නවා ඒක සතර සතිපට්ඨාන එක ඒත් ඉතින් තව තියෙනවනේ තුනේ තව තුනක් ඉතින් මේ මම ඒ ඒ ඒ තුන ඇති කරගන්න දැඩිලිය දැඩිස්සේ අදිෂ්ඨාන කරා චුට්ටු චුට්ටේ චුට්ටු චුට්ටේ තවදුරටත් ඒ පුහුණුව වැඩි දියුණු කරගන්න දැඩිසේ අදිෂ්ඨානෙත් තියෙනවා ඒව නැති කරගෙනත් නැහැ මම ඔබට කියන්නේ මේක මේ කරා යමක නියලෙ එතකොට තමයි එයින් යම් කිසි ඵලයක් අපිට යම් දවසක නෙලන්න පුළුවන් වෙන්නේ මොකද නැත්තම් අපි පෙන්නුවත් අනිත් අයට අපි මොකුත් වඩන්නෙත් නැහැ කියලා ඇත්තටම වඩන්නෙත් නැතුව හිටියොත් ඒක අපි මේ මිනිස් ජීවිතේට කරගන්න අනතුරු ඉත පැවිදිද කියලා ભેදයක් නැහැ හොඳ වටින භවයේ ලබලානේ ප්‍රයෝජනයක් ගන්න නැතුව ඉඳලා මරණ පැවිද්දු ඉන්නවා බුදුහාඳුරේ ඒ වගේ පැවිද්දු ගැන කියවේ මේ ගෝපෝව ගාවෝ ගණයන් පරේසන් නභාගවා සාමඤ්ඤස අර මේ අනුන්ගේ ගවරැල දක්වන ගොපල්ලා මෙන් එයා මහානකමේ ඵලයට හිමිකාරේ අනුන්ගේ හරක් දක්වපු මිනිහට කිරිත් නෑ දී කිරිත් නෑනේ අඩුම ගොම ටිකක් නෑ ඒකත් අයිතිකාරයාට ඒක විකුණ ගන්නෙත් එයා අරයා කරලා තින්නේ ආවේ කර වෙවිනේ කෙවිට ආරං ඉනි දුල්ල කඩමින් හොවා කරමින් දුක් විඳ විඳ හරක දක්වන පැවිද්දට තෝක වෙන්න පුළුවන් ගියට තෝක වෙන්න පුළුවන් අනිත් අයට දේශනා කරන මග පෙන්නනවා ඒකනේ තමන් කරගන්න තමන්ට දේ තමන් කරගන්න වෙලාව කීයදන නේද 9:40 මම පැයක් කතා කරා නෑ ආම නෑ අද පාරක් කොර පාරක් කොර පඩන්නේ මං 4 වෙනි කාරණේ තමයි භාග්‍යවතුන් වහන්සේ වදාහරනවා මේ ලෝකේ සමහර පුද්ගල පිරිසක් ඉන්නවා හරියට වලාකුලක් වගේ මොන වලාකුලක් වගේ වහින බව පෙන්න ඇත්තටම වහින ගච්චිතාච හෝති වස්සිතාච හෝති ගර්ජනාවක් තියෙන වැසිත්වස ගර්ජනාතියන වැසිත්වස වහින බව හොඳටම පෙන්නනවා ඇත්තටම වහිනවා සැබෑම බුද්ධ ශ්‍රාවකයෙක්ගේ සැබෑම බුද්ධ ශ්‍රාවකයෙක් තමන්ගේ සීලාදී ගුණ හංගන්නේ ඒව හංගන්නේ ඒවයින් අනිත් අයට දෙන්න පුළුවන් දේ දෙනවා ඇත්තටම එයා ඒ සීලාදී ගුණ ඇතුළෙත් වඩන ඒක හරියට උපමාවෙන් කිව්වේ වලාකුලා ගර්ජනා කරලා වහින බව පෙන්නනවා ඇත්තටම වහිනවා සාරයක් තියෙනවා බරක් තියෙනවා බරක් තියෙන බව පෙන්නනවා ඒ හින්දා අන්න ඒ පුද්ගල කණ්ඩායමට තමයි අපි අයිති ඔය කණ්ඩායම් හතරම අඹවලිනුත් බුදුහාඳුරුව පෙන්නන අඹ සූත්‍රය ඔය වලාහක සූත්‍රයනේ අඹ සූත්‍රයේදී ඔය කණ්ඩායම් හතරම අඹවලටත් උපමා කළා තියෙනවා අඹ ඒ කියන්නේ අමු වගේ නෑ ඉදුණු වගේ පේන අමු අඹ තියෙනවා එහෙම අඹ තියෙනවනේ නේ ඉදුණු වගේ පේන අමු අඹ බැල බැලමට කහ පාටයි රන් වම් පාටයි ලස්සනයි අපි අරන් යන හොඳ අඹ ගෙඩිය වෙන්න ඇති කියලා කපල බලනකොට ඉදිලා නෑ දැම්බිලා ඉදුණු වගේ පේන අමු අඹ ගුණවත් නැනවත් සිල්වත් යහපත් වගේ පේන මොකුත් නැති අය
ඉදුණු වගේ පේනවාම ඊළඟට අමු වගේ පේන ඉදුණුවා අමු වගේ පේන ඉදුණුවාම බැලු බැල්මට මේ හිතෙන අයියෝ කිසි හැදියාවක් නැතුව ඇති ගුණයක් නැතුව ඇති සාරයක් නැතුව ඇති දැන් ලංකාවේ නිදි අපිට ඇමරිකාව ගැන හිතෙන්නේ එහෙම තමයි මම මුලින් ඉති ඇමරිකාවේ ඇඳුමුත් නැති වෙච්ච කියලා. ඔය ඉන්නම ඒක හරි තනියි. අයියෝ ඇමරිකාවට. ඇමරිකාවේ ඇමරිකන් කට්ටිය නම් ළඟින් යන්නවත් හොඳ නැති වෙච්ච. දූපත් මානසිකත්වයෙන්. ඒ අයිලන්ඩ් මයින්ඩ් එක. දූපතක ඉන්නකොට අපිට ඒ වගේ මනෝභාවයන් එනෝ ඇමරිකාව. අර කාරණේ එකයි. ඒ කියන්නේ අපි අපි හදාගත්තු මනස්ගත මනස්ගතනේ. ඒ හින්දා මේ හොඳට තේරුම් ගන්න ඒ ඇත්ත නෙමෙයි. ඇත්ත නෙමෙයි. පේනක නෙමෙයිනේ හැමතිස්සෙම ඇත්ත. ඇත්තක නෙමෙයිනේ හැමතිස්සෙම පේනක. පේනක නෙමෙයි ඇත්තක ඇත්තක නෙමෙයි පේනක. ඉන්න හරියටම බුද්ධිමත්ව තේරුම් ගන්න. ඒ භාග්‍යවතුන් වහන්සේ අඹ උපමාවෙන් කියන්නේ ඉදුණු වගේ පේන අමු අඹ තියනවා. අමු වගේ පේන ඉදුණු අඹ තියෙනවා. ඒක හරියටම එහෙමද කියලා දැනගන්න නම් ඒ එක්ක ඊටාම සිහිනුවණින් වැඩ කරන්න. ඊටාම සිහිනුවණින් සැලම තමන් ගැන මේ වගවීම බලන්න. මම මොන මට්ටමේ අඹයත් නෑ. මම මොන මට්ටමේ කෙනෙක්ද? මම ඉදුණු වගේ පෙන්නන අමුද? අමු වගේ පෙන්නන ඉදුණුද? දැන් අමු වගේ පෙන්නුනට කමක් නෑ ඉදිලා නා. වෙන්ඩෝනි එක අඹේ ඉදිලා ඉදෙන්න ඕනි කනේ. නේද? පෙනුමට කොළ පාට වුණාට එහෙම ප්‍රශ්නයක් නෑ. ඇතුළ ඉදිරියෙන් නම් හොඳයි. ඉතින් මම දැන් මේ රටවල් වලට ආවට පස්සේ තේරුම් ගත්තා. මේ රටවල් වල ඉන්න මිනිස්සුන්ගේ කොච්චර හොඳ ඇදිච්චකම් තියෙන්න පුළුවන් නේ? කොච්චර හොඳ ගුණ තියෙනවද? කොච්චර නීතිගරුකද නේ? මොකක් හරි ඕඩර් එකක ඉන්න දන්නවනේ. නීතියක ඉන්න දන්නවනේ. තමන්ගේ මකුකම අඩුයිනේ. තමන්ගේ තියෙන ඒවා හොඳ හරි නරක හරි හංගගෙන දඟලන අය අඩුයි. ඒක ඒක විවෘතව පැහැදිලි කරන දැන් මේ මේ වයි හැදෙන පොඩි ළමයි වුණත් ඇත්තටම ඒගොල්ලොත් පොරු කරවන්න බෑනේ. අපි කිව්වොත් එහෙම මෙයාට මේ සැරේ ඒ අටක්ම තියෙනවා කිව්වොත් ළමයා කියයි නෑ ඒ අතයි B එකයි. අපි දාපු එක කපලා දානවා ළමයි පොරු කියන්නේ. අපි ආසයිනේ මටක්ම තියෙනවා කියලා කියන්න. පොඩි උන් කට්ටිය නෙමෙයි හරි හොඳ ක්වලිටිස් නේ. උචර වටිනවද? ලංකාවේ නම් අම්මා කෙනෙක් කිව්වොත් එහෙම ඒ ඒ හයක් තිබිලා ඒ අටයි කියලා පොඩි එකක් තොලුව වරනවා. ඉතින් අපි හරි හොඳයි කී කියා කිව්වට ඇත්තම කතාව ඒක. අපේ අපේ ක්වලිටි ගොඩක් අඩු වෙලා. ඉස්සර නම් එහෙම නැතුව ඇති අපේ ඔය පැරණි මිනිස්සු. දැන් නම් හරි කට්ටයි. සූත්‍ර වැඩි. හරි දේවල් තියෙනවා. ඉතින් මේවා මේවා ගැන තිබිච්ච චෛතසික නැති වුණා ඇත්තට. වැරදි මනෝභාවය. බැලු බැල්මට මේ රටවල් ගැන මතු පිටින් බැලුවොත් පේන්නේ මොකක්වත් නැති රටවල්. හිස්ම හිස් රටවල්. දැන් එකකින් කියනවද මේ අපේ ජාතිය හොඳ නෑ? නෑ අපේ ජාතිය හොඳයි. අපි අපේ ජාතිය ඉන්නේ. දැන් අපේ රට උතුම් රටක් උතුම් රටක් නැත්තම් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ලැබිච්ච භාග්‍යවතුන් වහන්සේ වඩපු නේ ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේ ලවට ඒවයි උතුම්. හැබැයි ඒකෙන් කියන්නේ ලෝකේ අනිත් රටවල උතුම් තත්ත්වයක් නෑ කියන කොච්චර උතුම් තත්ත්වයන් අනිත් තැන්වලත් තියෙනවා. ගෑනු ළමයෙකුට ඕනිම වෙලාවක පාර යන්න පුළුවන් රටවල් තියෙනවා. ඒ උතුම් නේක. කරදර කරන්නේ නැති එක.
අපි මතු පිටින් බලලා තීරණ ගන්න හොඳ නැහැ. මතු පිටින් මොනවා පේරුණත් කමන්නේ ඇතුළ හොඳයි. මතු පිටින් පේන එකට වඩා වැදගත් ඇතුලේ තත්ත්වය. අඹ 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 කොළ පාටට පේන ඉදුණු අඹ වගේ. අඹ බව පෙන්වන ඒ ඉදුණු අඹ වගේ. තුන්වෙනි අඹ වර්ගය. තුන්වෙනි අඹ වර්ගය අඹ වගේ පේන ඇත්තටම අඹ අඹ. සමාන අඹ තියෙනවා. බැලු බැලමටත් කොළ පාටයි අඹ බව පේනවා. කපල බැලුවම තමයි. අර අර වලාකුළු උපමාවෙම කියපු අය තමයි. ගුණවත් බව සිල්වත් බව පේන්නෙත් නෑ ඇත්තෙත් නෑ ධර්මයක් විනයක් පේන්නෙත් නෑ ඇත්තෙත් නෑ ඒ වගේ තමයි අර අඹ ඉදුණු බවක් මෞරපු බවක් පේන්නෙත් නෑ ඇත්තටම ඇත්තෙත් නෑ අන්තිම අඹ වර්ගය අන්තිම අඹ වර්ගය තමයි ඉදුණු බව පේන ඇත්තටම ඉදුණු බව පේන ඇත්තටම ඉදුණු අඹ. භාග්‍යවතුන් වහන්සේ කියන්නේ ගුණය, සාරය, සීලය, ප්‍රඥාව තිබෙන බව පේන, වඩන බව පේන, පුහුණු වෙන බව පේන, ඇත්තටම පුහුණු වෙන. අන්න එතෙන්ට තමයි බෞද්ධයා. අර බරසාර වලාකුලක් වගේ හොඳට ඉදුණු බව පේන ඇත්තටම ඉදුණු අඹයක් වගේ කෙනෙක් බවටයි අපේ පුහුණුවේදී අපි පත්වෙන. දැන් මේවා කියන්නේ මේ අනිත්‍ය තේරුම් ගන්න නොවන බව කරුණාවෙන් මතක තියාගන්න. මොකද අපිට මේවා කියනකොටම අපේ ඔළුවට එන්නේ අරය කොයි જાති අඹයක්ද? මෙයා කොයි જાති වලාකුලක්ද? අහවලානම් අසුවල් අඹයක්. අපි කියනකොට මේ අනුන් ගැන නෙගාන හදන්නේ. ඉතින්ලම බලන්න තමන් කොයි જાති අඹයක්ද? තමන් කොයි જાතියේ වලාකුලද ඒක තමයි බලා ගන්න ඕන මොකද මේ අනුන්ගේ ගාන මිම්ම හැදුවට කවුරුවත් නිවන් දකින්නේ නැහැ දුකින් නිදහස් වෙන්නේ නැහැ කාගේවත් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ හැමදාම ඔය වගේ අනුන්ගේ උස්මිටිකම් බල බල මරණකම් ජීවත් වෙත හැකි නේ ඒත් අපිට ලැබෙන ඵලයක් නැහැ භාග්‍යවතුන් වහන්සේ ඒකනේ අර යසකුල පුත්‍රයාට සහායගේ යාළුවොන්ට කිව්වේ අනුන්ක එයාව හොයාගෙන ආපු එයාගේ අම්මටයි තාත්තටයි කිව්වෙත් ඒකනේ නේ ආ පුතා නේ නාව අපි එක ගැන පස්සේ කතා කරමු කියලා බණ කිව්වා එයාගේ ප්‍රශ්නේ ඉස්සෙල්ලා විසඳ ගන්න මොකද එයාගේ ප්‍රශ්න විසඳගත්තු එක්කෙනා තමයි අනුන්ට උදව්වක් හරි කරන්න පුළුවන් නේ අපේ ප්‍රශ්නේ මත විසඳගත්තේ නැතුව අපි කොහොමද අනිත් අයට උදව් මං ඒක නිසා මම දැන් මෛත්‍රී භාවනාව පුහුණු වෙනකොට මම ඉතින් දැඩි ලෙස මෛත්‍රී කරන්නේ මට තමයි මෛත්‍රී කරන්නේ. සමහර දවස්වලට මම ඒ පුහුණු වෙනකොට එකම වාක්‍යය කියනවා. මම නිදුක් වෙවා, මම නිදුක් වෙවා, මම නිදුක් වෙවා. එකම වාක්‍යය. විනාඩි 15ද විනාඩි 15ේ විතරයි. මොකද මම දන්නවා මම නිදුක්. තත්ත්වෙට මාගේ කය සුවපත් වෙනකොට තමයි මගේ මනස සුවපත් වෙනකොට තමයි මට අනිත් එක්කෙනාට සුවයක් දෙන්න හරි ප්‍රාර්ථනා කරන්න හරි අනිත් එක්කෙනාගේ සුවය වෙනුවෙන් කැප වෙන්න හරි පුළුවන්. හොඳටම ලේට රෝගවලින් පීඩා විඳ විඳ මටවත් නිදුක්කමක් නැතුව ඉන්නකොට මම ඉන්නේ තරහින්නේ. මම එතකොට අනිත් එක්කෙනාට සුවපත් වෙත්වා කියන එකේ කිසි මන් දන්නේ අයියක් අම්මෙක් මොකක්වත් ඒ වචනවල බලයක් දැන් මම සතියේ හොඳම තලයට ආපු එක්කෙනෙක් නොවන නිසා මම දන්නවා මම ඔය පොඩි නමලට කිව්වට 100න් ඉන්න හොඳයි කියලා ඒ පොඩි නමලට එහෙම 100ක් එන්නේ නැහැ මොකද මගේ වචනෙට බරක් එන්න බෑ මගේ වචනෙට බරක් එන්න නම් මම සෑම නිමේෂයකම යෝනිසෝ මනසිකාරය පවත්වන සිහිය බලගතු කරගත්තු ඇත්තටම සතිමන්ත කෙනෙක් වෙන්න බෑ. එතකොට කෙනෙකුට කිව්වොත් ඔයා සිහියෙන් ඉන්න කියලා. ඒ වචන බලගතු වචන. ඒකනේ අර උමතු වෙලා නේ ඇඟේ ඇඳුමක්වත් නැතුව ආපු පටාචාරාට
භාග්‍යවතුන් වහන්සේ කියන්නේ නැගණිය සිහිය උපදවන. උච්චරණී කිව්ව. අර උමුතු වෙලා ළමයි දෙන්න නැති වෙලා අම්මයි තාත්තයි සහෝදරයා එකම සෑයේ දවෙනවා. අනිත් පැත්තෙන් තමන්ගේ මනුස්සයා නැති වෙලා ඔක්කොම නැති වෙලා උමුතු වෙලා මිනිසුන්ගෙන් ගල් පහරවල් කකා ආපු පටාචාරට ඒ වාක්‍ය කියනකොට පියවිතත්ට වන්දන ඒ පටාචාරගේ ඒ මොහොතේ බලවත් වෙච්ච කුසල් සිත හිඳ විතරක් නෙමෙයි එක වෙන්නේ ඒ නැගණිය සිහිය උපදවා ගන්න කියන ඒ උත්තමයාගේ ජීවිතේ තරම් සිහිය වෙන කොතනකවත් තිබුණේ නැහැ. එච්චරට බලගත් සිහියක් තියෙන උත්තමෙක් තමයි කියන්නේ සිහිය ඇති කරගන්න. ඒක තමයි මෛත්‍රියේදී. මගේ මෛත්‍රිය මම සම්බන්ධව ඉතාම ගැඹුරින් දියුණු වෙනකොට තමයි මට අනිත් එක්කෙනා වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන්. නැත්නම් මොකක් කරන්නේ? මොකක් කරන්නේ? දුරුවල එක්කෙනෙකුට මොනවක් කරන්නේ? දුරුවල අය හැමතිස්සෙම ඉන්නේ ඉතින් තරහේ, කෝපේ, ඉරිසියාවේ, හීනමානේ නේ? මසුරුකමින් වයින්නේ දුරුවල මිනිස්සු හැමතිස්සෙම ඉන්නේ. තමන්ට තමන්ගේ සාර්ථකත්වය ගැන තෘප්තියක් තියෙන අනිත් අය ප්‍රශ්නයක් නෑ. අනිත් අයට උදව් කරන්න හරි පැකිලීමක් එන්නේ නෑනේ. එහෙනම් ඒ පැත්ත හොඳට හිතලා ඔබ ඔබ වෙනුවෙන් සම්පූර්ණ අවධානය යොමු කරලා ආධ්‍යාත්මිකව මේ ජයග්‍රහණයන් තමන්ට උදා කරගන්න. එතකොට අනිත් අය වෙනුවෙන් උපකාර කරන්න. භෞතික තත්ත්වයටත් මේකම තමයි උත්තරේ. භෞතිකව තමයි සාර්ථක නම් තමයි අනිත්‍යයට උදව් කරන්නේ. භෞතික අසාර්ථකය අනිත්‍යයට උදව් කරන්නේ යම කියන්නේ එයා තව අසාර්ථක වෙන්න හේතුව. භෞතිකව සාර්ථක වෙන්න බෑ. එතකොට තමයි තෘප්තිමත් මනසකින් මේ උදව්වට පෙළඹෙන්නේ. එහෙනම් හොඳට ඒ කටයුතු තේරුම් ගන්න. පිටහා අනුශාසනාවදී කරන්නේ. ශ්‍රද්ධාවෙන් ඔබ අහන් හිටියා. පැයක් විතර කාලයක් හොඳට අහන් හිටියා. මේ කියලා තුන්නේ දැන් ඔබ ආධ්‍යාත්මික දේවල් පුහුණු වෙන්න උත්සාහ කරනවා. මේ ඔබ ඉන්න තැන හොයාගන්න කියන එක. මෙච්චර වෙලා උදව් කරේ ඔබ ඉන්න තැන හොයාගන්න. මොකද ඔබව හොයාගන්න එක තමයි වටිනම දේ. තමන් හොයාගන්න එක හරි වටිනවා. අනුන්ව හොයාගන්නවට. ඒ නිසා තමන් සොයා ගැනීමට අදාළ අපේ සූත්‍ර ධර්ම දෙකක් ඇසුරු ධර්ම කරුණු සාකච්ඡා කරමු. පඨම වලාහක සූත්‍රය අංගුත්තර නිකාය අම්බ සූත්‍රය අංගුත්තර නිකාය චතුක්ක නිපාතේ හතරවෙනි කොටස. තාම ශ්‍රද්ධාවෙන් ඔබ අහන්නිට මේ ධර්ම කරුණු තේරුම් ගන්න. අපි තාම සතුට වෙනවා අපේ මේකේ නිමසේ අපේ නෙළුනෝනාගේ පුතයි තව දරුවෝ දෙන්නෙකුයි මේ රටේ දරුවෙකුත් අපේ ලංකාවේ දරුවෙකුත් එකතු වෙලා මේ හොඳට අපේ විහාරය හදන්නනේ පන්සලේ ප්ලෑන් එක ඇඳගෙන යනවා කියලා අපි දැනුවත් වුණා. ඒක හොඳ දෙයක්, විශිෂ්ට දෙයක්. ඒ දරුවෝ තාම හොඳ දෙයක් මං හිතනවා. අනාගතේ මෙතනට රැස්වෙච්ච හැමෝම එකතු වෙලා ඒ දරුවන්ගේ ධෛර්යයට ශක්තිය සපයන්න. එතකොට තමයි ඒ ස්ථානේ දියුණු පවුණු කරන්න අපිට නේ හැකියාව ලැබෙන්නේ. මොකද අද වෙනකොට මම ගිය අවුරුද්දේ එනකොට තිබුණු තත්වයට වඩා 10 ගුණයකින් විතර අපේ පන්සල දියුණු වෙනවා. මේ පන්සල කියන එක හමුදුරුවෝ මිස නෙමෙයිනේ. හමුදුරුවෝ ආවාසේ වැඩ ඉන්න එක විතරනේ. මේ පන්සල කියන්නේ ඊළඟ ජෙනරේෂන් එකට ආර්ය මාර්ගය කියලා දෙන තැනනේ. ඊළඟ ජෙනරේෂන් එකට මේ නිවන් මඟ කියලා දෙන තැන පන්සල කියන්නේ. ඒකයි එතන පරිසම් කරගන්න. ඒක වැටෙන්න නොදී ආරක්ෂා කරගන්න ඕනේ ඒක. එතන සත්පුරුෂ භික්ෂුන් වහන්සේලා වඩා හිඳුවාගෙන ඒ වගේම අපේ දරුවන්ට හැමතිස්සෙම ශ්‍රී සත්ධර්මයේ දායාද කරවන්න ඕනේ. ඒකට ඉතින් පන්සලකට එක් කරන් යන්නේ නැතුව ඒක කරන එක ලේසි නෑ. ඒ හින්දා ඒ කටයුත්තේදී ඔබ හැම කෙනෙක්ම උද්‍යෝගයෙන් උනන්දුවෙන්
කටයුතු කරන්න මේ දරුවෝ ඒ විහාර මන්දිරය අලුතින් සකසන්න අලුතින්ම නිර්මාණය කරන්න මේ දාස්වල ප්ලෑන් එක අඳුමින් ඉන්නවා කියලා අපිට ෆයිනෑන්ස් එකෙන් දැනගන්නට ලැබුණා. පිතාම සතුට වෙනවා ඒ දරුවන්ට හදවතින්ම ආශිර්වාද කරනවා ඒ තමන් දායක වෙන්න උත්සාහ කරන පුණ්‍ය කටයුත්ත ගැන. ඔයගොල්ලෝ මුල් වෙලා කරන ඔයගොල්ලෝ මුල් වෙලා කරනකොට ගොඩක් අය උදව් කරයි. ගොඩක් අය උදව් කරයි. පළවෙනි පියවරේ ඕවා කරන්න පුළුවන්ද කියලා නෑ. දෙවෙනි පියවරේ ඕන් නැති තරම් දඟලනවා කියයි. තුන්වෙනි පියවරේ උදව් කරයි. තුන්වෙනි පියවරේ තමයි උදව් කරන්නේ. මොකද සාමාන්‍ය මල් වට්ටියේ හිස් වට්ටිය අරන් එන්න කවුරුත් නෑ. පළවෙනි මල් ටික කඩලා දෙන්න කවුරුත් නෑ. හැබැයි වාදනේ පිරෙනවා දැක්කොත් මතක තියාගන්න ලස්සන මල් උඩින් තියන්න කට්ටිය. පෝස මල් අරන් එයිනේ. කේක වටින මල් අරන් ඇවිල්ලා කියන්නේ මේකත් උඩින් ගහන්න. මේකත් පැත්තකින් ගහන්න. මොකද ගොඩාක් අය එන්නේ යමක් කරන්න. සා අපේ දරුවෝ ටික තරුණ දරුවෝ ටික ඔගොල්ලන්ට මේක කරන්න පුළුවන්. මොකද ඕගොල්ලෝ අද ඔය හදන්න හදන දේ ඕගොල්ලොන්ගේ දරුවන්ට ධර්මයේ කියලා දෙන්න. ඒක තමයි වන්නේ. දැන් ඔයත් ඔයවා හදාගෙන යනකොට අපි දැන් අපේ ස්ථානයේ අතුරුගිරි ආර්ය නිකේතන උඩට ඉංග්‍රීසි භාෂාව උගන්වමින් තියෙන අපේ පොඩි හාමුදුරුවෝ දැන් 65කට ස්ථානේ 65 නමකට ඉංග්‍රීසි උගන්වනවා. දෙමළ උගන්වනවා. හොඳට ශ්‍රී සද්ධර්මය උගන්වනවා. සිල්වත්කම ගුණවත්කම තියාගෙන හොඳ පැවිද්ද විදියට ඉන්න හැටි අපි උගන්වනවා. මොකද හේතුව මෙහි ගොඩනැගිලි හැදුනා මෙහි දරුවෝ ටිකක් බෞද්ධකමට වැඩි වෙලා හිටියත් අලුතින් ඇවිල්ල හෝ ඉන්න අය දරු මල්ලෝ හදල හෝ හිටියත් මග පෙන්නන්න භික්ෂූන්ල නැත්තම් කොච්චර බිල්ඩින් තිබුණත් වැඩක් නැහැ. භික්ෂූන්ල ඉන්න පැත් ධර්මය කියලා දෙන්න කෙනෙක් මොකක් හරි දරුවන්ට එක්සම්පල් එකක් දෙන්න එපා. ආ මෙන්න මෙයා ප්‍රැක්ටිස් කරනවා මේක මටත් මෙයාව ෆලෝ කරන්න පුළුවන්. මෙයාගේ ගාවට ගිහිල්ලා මගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මෙයාට මට කියලා දෙන්න තේරෙනවා. ඒ විශ්වාසය සහිත භික්ෂු පරම්පරාවකුත් අපි හදමු අනාගතයේ මේ ස්ථාන දිනු වෙනකොට. අපි අනිවාර්යෙන්ම දට සිංහලෙන් විතර නෙවෙයි ඉංග්‍රීසියෙන් දට දේශනා පවත්වන්න පුළුවන් තරුණ හාමුදුරුවෝ ටිකක් හදලා අනිවාර්යෙන්ම අපි ඔයත්න්ට වඩම්මලා දෙනවා. ඒ කටයුතු කරගන්න ඔයත් මේ ස්ථානේ හදාගන්න හදාගත්තු එක රැකගන්න. ඒ දෙකම කරගන්න. ඉතාම ශ්‍රද්ධාවෙන් හොඳයි බණ ඇහුවා. නෙළුම් නොවන ඇතුළු පවුලේ අය මේ පින්කම සූදානම් කරා. අපි වඩම්මාගෙන මේ කටයුත්තදී අපේ නලින් අයියා ඒ අක්කා ඇතුළු ඒ පවුලේ අය ඉතාම ශ්‍රද්ධාවෙන් අප කැප වෙලා කටයුතු කළා. බොහෝ දෙනෙක් මේ දේශනාව අහන්න මේ ස්ථානයට පැමිණිලා රැස් වෙලා ශ්‍රද්ධාවෙන් බණ ඇහුවා. රැස් කරගත්ත සියලුම පින් නෙළුම් නොවන නමි මහත්මානන් නමි මියගිය සියලුම ඥාතිවරුන් බණ පින්කමට ආපු උපකාර කරපු අයගේ නමින් මියගිය සියලුම ඥාතිවරුන්ට අපි හැම දෙනාගේම සංසාර ගමනේ අපිට හමු වෙච්ච අනන්ත අප්‍රමාණ ඥාතීන් මිය පරලෝ ගියා සසර ගමනේ හමු වුණා වෙන්ුණා ඒ සියලු දෙනාට මේ පින් අත් වේවා සුගතියක්ම උරුම වේවා දුගතියකට කිසි කලකවත් නොවැටේවා උපදීන හැම භවයකම සත්පුරුෂ ඇසුර කල්යාණ මිත්‍ර සේවනේ අපේ ඥාතිවරුන්ට ලැබේවා. උතුම් අමා මහ නිවණින් අපේ ඥාතීන් මේ උතුම් බුද්ධ ශාසනය තුලම සැනසේවා සැනසේවා කියලා සාදුයි. ඒ වගේම දෘතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවනාදී උතුම් සිව්වරම් දෙවිවරු ඒ වගේම සක්‍ර දිව්‍ය රාජයාණන් ඒ වගේම බ්‍රහ්ම රාජයාණන් ඇතුළු සියලුම සක්‍රජුගේ පිරිස ඒ වගේම බ්‍රහ්ම රාජයාණන්ගේ පිරිස ඇතුළු කොට සියලුම දෙවිවරු බඹවරු මේ පින් අත් කර ගනිත්වා. අතමා උදෑසන කියව සක්කපඤ්ඤ සූත්‍රය. සක්කපඤ්ඤ සූත්‍රයේ අවසානයේ සඳහන් කරලා තියෙනවා සක්‍ර දේවේන්ද්‍රය සුවතාපන්න භාවයට පත් වෙලා තියෙනවා. එතකොට ආර්ය උත්තමේ ඒ උතුම් ආර්ය උත්තමයාණන් වහන්සේගේ ආශිර්වාදය අපිට ලැබේවා. ඒ සතරවරම් දෙව් රජවරුන්ගේ ආශිර්වාදය ලැබේවා.
අප විශ්වාස කරන අනිකුත් අල්පේ ශාක්‍ය මහේසාක්‍ය සම්්‍යද්දෘෂ්ටික දෙවිවරු මේ පින් අනුමෝදන් වෙලා සුපත් වේවා සපවත් වේවා අපිට ආශිර්වාද කරත්වා අපේ ආධ්‍යාත්මික අරමුණු ජයග්‍රහණය කරගන්නට යන ගමනෙදි සිදුවෙන සියලුම බාධාවන් දුරින් දුර වේවා කරදර වෙනත් උපද්‍රව දුරින් දුර වේවා මේ වාසනාවන්ත පින්වන්ත දූල පුතාලගේ අධ්‍යාපන කටයුතු වලට අනාගතයේට දෙවියන්ගේ උපකාරය ආශිර්වාදේ වේවා දෙවියා දෙවියන් ඔබගේ රැකී රක්ෂා ආරක්ෂා කරගන්න ඔබ ජීවත් වෙන මේ රට වගේම ඔබ උපන්න මව් රට ආරක්ෂා කරගන්නටත් දෙවියෝ උපකාර කරත්වා දෙවිවරු මේ උතුම් පින්බෙලෙන් නිවන් දකිත්වා කියලා සතු කියන්නේ අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මේ සියලුම නෑයන්ට මේ පින් අත් වේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනය තුළම නිවන් දකින්නට එතෙක් උපදින හැම භවයකම කල්යාණ මිත්‍ර ඇසුර ලබන්න සත්පුරුෂ සේවනයේ ලබන්න ශ්‍රී සද්ධර්මයම ශ්‍රවණය කරන්නට අවකාශය ලැබේවා උතුම් අමා මහ නිවනම ඒ උතුම් මාර්ගඵල අවබෝධයම අපි හැම දිනාටම මේ භවයේදී හෝ ආසන්න භවයකදී හෝ උදව් වේවා උදා වේවා උපකාර වේවා කියලා සතුටු ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චරණ රක්කන්තු ලෝක සාසනං ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චරණ රක්කන්තු දේශනං ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චරණ රක්කන්තු මම් පරං ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා ප්‍රමුච්ඡතු කායේන වාචා චitteන පමාදේන මයා කතං අච්ඡයං කමමේ බන්තේ පූරිපඤ්ඤ තථාගත කායේන වාචා චitteන පමාදේන මයා කතං අච්ඡයං කමමේ ධම්ම සම්දිට්ඨික කායේන වාචා චitteන පමාදේන මයා කතං අච්ඡයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු 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 අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩම්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේව චතු නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු තෙරුවන් සරණයි.